මාගේ භාග්‍යවත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන්ම නසා සුපරිශුද්ධ වූ බැවින් දෙව් මිනිසුන් විසින් සිදු කරනු ලබන උතුම් පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු වූ බැවින් මාගේ භාග්‍යවතුන් වහන්සේ අරහං ගුණයෙන් යුක්ත වනසේක මෙවන් මහෝත්තම අපරිමිත වූ ගුණස්කන්ධයක් දරූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ බලයෙන් සද්ධර්ම රත්නේ ආර්යෝත්තම මහා සංඝරත්නේ සතු මේ සූවිසි මහා ගුණ බලයෙන් පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනාවෙන් මේ හෝරාවක කාලයක් පුරාවට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාවයි ආරම්භ කරනු ලබන්නේ. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා ධර්මකාරණාවන් පැහැදිලි කොට වදාරන්නට ධර්මකාරණාවන් පිළිබඳව උගන්වා වදාරන්නට මේ මොහොතට වැඩමවා වදාලේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ වෙනුවෙන් සුපින්වත් හැම දෙනා වෙනුවෙන්ම ඉතාම ගෞරවෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා ධර්මදානමය පින්කම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ රත්නදාස කහවත්තගේ මහත්මාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට කිරිගම් පමුණුව පොල්ගස්සෝවිට පදිංචි ආදරණීය බිරිඳ සහ දූ දරුවන් විසින් මේ මොහොතට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට ධර්මකාරණාවන් පැහැදිලි කොට වදාරන්නට අපගේ පින්වත් ස්වාමින් වහන්සේට පින්වත් හැමදෙනා වෙනුවෙන්ම ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැමදෙනාටත් උතුම් තිරුවන් සරණින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සියලු දෙනාටම සියලු යහපත සැනසීම සෞභාග්‍ය උදාපත් වේවා කියලා පළමුවෙන් ආශිර්වාද කරනවා. වැඩසටහන මෙහෙයවන විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පරම පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, මේ සද්ධර්ම සාගරය සදහම් කතිකාවත විකාශනය කරවීම සඳහා අද දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති බුදු සසුනෙහි චිරජීවනය කැමැති සම්බුද්ධ ශාසනයටත් මහා සංඝරුවනටත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව කටයුතු කරන සදැහැති සත්පුරුෂයන් පිරිසක්. කිරිගම් පමුණුව පොල්ගස්සෝ විට ලිපිනයෙහි පදිංචිව සිට රත්නදාස කහවත්තගේ මහත්මා මිය පරලව යාම නිමිති කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එම මහත්මිය සහ දූදරු පිරිසයි දායකත්වය දරමින් කටයුතු කරනු ලබන්නේ. ආදරණීය පියාණන් වහන්සේට, ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට, ආදරණීය ඥාතිවරයාණන්ට, රත්නදාස කහවත්තගේ මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීමයි මේ සදැහැති සත්පුරුෂයන්ගේ ප්‍රධාන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව බවට පත් වෙලා තිබෙන්නේ. මියගිය කෙනෙකුට පින්දීම කියලා කියන්නෙම උතුම්ම වූ පින්කමක්.
දෙන්නන් දැන දුන් රන්සේ පොලියට දුන් දුන් සේ තම කලපින් නනුනට එන්නෙන් දියුණුව තියුණුව මෙන්න මේ විදිහට සඳහන් කරනවා ලොවැඩ සඟරාවේ එක්කෙනෙක් රත්තරන් පොලියට දෙනවා දැන් මුදල් පොලියට දෙනවා වගේ රත්තරන් පොලියට දෙනවා රත්තරන් පොලියට දුන්නහම තමන්ට පොලිය ලැබෙනවා රත්තරන් පොලියට දුන්නහම තමන්ට පොලිය ලබා රත්තරන් පොලියට ගන්න කෙනාට අර පොලියත් ලැබෙනවනේ අන්න ඒ වගේ තමයි මුදල් පොලියට දීම වගේ තමයි අනුන්ට පින් දීම කියන එක. හොඳ විශ්වාසවන්ත කෙනෙකුට මුදල් පොලියට දුන්නහම මුදලත් ලැබෙනවා පොලියත් ලැබෙනවා. ඒ වගේ තමන් කරන පින් අනුන්ට අවබෝධ කළ අනුමෝදන් කළහම කරපු පිනත් තමන්ට තියෙනවා. ඒ වගේම වෙන කෙනෙකුට පින් දීම නිසාත් අතිරේක පිනකුත් තමන්ගේ ජීවිතයට එකතු වෙනවා පින් දීමේ පින්කමත් ජීවිතයට එකතු වෙනවා. බුද්ධ ශාසනය තුළ තියෙන දස පුණ්‍ය ක්‍රියාවලින් එකක් තමයි පින් දීමේ පින්කම කියලා කියනු ලබන්නේ. මේ පින්වතුන් අද සිදු කරන්නේ උදාර පින්කමයි. ඉතින් මෙසේ සිදු කරන මේ පින්කම තමන්ගේ ජීවිතයටත් යහපතක් විශාල පිනක් රැස් වෙනවා. තව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බුදු බණ අහන්නට අවස්ථාව සැලසෙනවා. ලක්ෂ ගානකට ධර්මය දන් දීමේ පින්බලය ඔබේ මෙලොව පරලොව දෙලොව ජීවිතයේම සුවපත් වෙන්නට හේතු වෙනවා. ඒ නිසා මේ ධර්ම දානමය කුසලානිසංස ධර්ම බලයෙන් තෙරුවන්ගේ ගුණ බලයෙන් මේ පින්වන්ත සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි ලබත්වා එවැගේම මේ බුදු සසුන තුල තව තවත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පංචසේක බල ධර්ම දියුණු කර ගන්නට ලැබේවා මෙලොව පරලොව දෙලොව සුවපත් වේවා ඊතාමික් මං ජීවිතයක ලෝකෝත්තර ජරාමර අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු ඊළඟට අදට නියමිත සද්ධර්ම සාගරය සද්ධර්ම සාගරය කියලා කියන්නේ ධම්මපදයට ලියන ලද සිංහල විවරණයක් නැත්තම් ධම්මපදයයි ධම්මපදයට අට කතාවක් තියෙනවනේ ධම්මපද අට කතාව කියලා ඔය දෙක සිංහලට පරිවර්තනය කරලා අපේ සිංහල බෞද්ධ ජනතාවට තේරෙන විදිහට ධම්මපදය කියා දීම තමයි මේ සද්ධර්ම සාගරය කියන බණ පොතෙන් සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ බණ පොතේ පිටු 3000ක් තියෙනවා. අද අපි විස්තර කරලා දෙන්නේ 791 වන පිටුව. මුලින් ඉඳන් එකේ ඉඳන් පිටු අපි විස්තර කරලා දෙමින් ඉන්නේ. අද අපිට නියමිත වෙලා තියෙන 791 පිටුවේ ඉඳන් විස්තර කරලා දෙන්නටයි. අලුත් කතාවක් පටන් ගන්නෙ. මේ කතාවේ නම යොදලා තියෙන්නේ මේ ග්‍රන්ථයේ උදායි ඉස්තවීරයන් වහන්සේ කියලා. උදායි ඉස්තවීරයන් වහන්සේ. උදායි කියලා කියන්නේ බුද්ධ කාලේ වැඩ සිටි ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ නමක් උන්වහන්සේ බොහෝම හිතුවක්කාර පාලනය කරගන්නට අමාරු අමුතුම විදිහේ ආමුදුරු කෙනෙක්. ඒ කියන්නේ උන්වහන්සේ නිසා ගොඩාක් ශික්ෂාපද පවා පනවලා තියෙනවා.
කාන්තාවකගේ කෙස් වලින් අල්ලන්න එපා කිව්වොත් උන්වහන්සේ එදායින් පස්සේ කෙස් ආයේ අල්ලන්නේ නැහැ. සමහර විට අතින් අල්ලනවා. අන්න ඒ වගේ අතින් අල්ලන්න එපා කිව්වොත් ඒක ආයේ කරන්නේ නැතුව ඇඳුමින් අල්ලනවා. මෙන්න මේ වගේ උන්වහන්සේ ගොඩක් වැරදි කළා තියෙනවා. ඔය වගේ පුංචි 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 දේවල් ගොඩක් කළා තියෙනවා. ඉතින් උන්වහන්සේ නිසාම ගොඩාක් ශික්ෂාපද පනවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බොහොම හිතුවක්කාර හාමුදුරු කෙනෙක්, ඒ කාලේ හිටපු ඇවැත් ගොඩක් දේශනා කරන්නට හේතු වෙලා තියෙනවා මේ උදායි කියන භික්ෂුව. ඉතින් දිනක් උදායි තිස්තවීරයන් වහන්සේ මහා තෙරුන් වහන්සේලා බණ මඩුවෙන් නික්ම ගියාට පසුව, ඒ බණ දේශනා කරන්න මහා තෙරුන් වහන්සේලා ඉන්නවනේ, උපසම්පදා වෙලා අවුරුදු 20කටත් වඩා වැඩි උතුමන්, උන්වහන්සේලා ධර්ම දේශනා හැම අවසන් කරලා ගියාට පස්සේ උදායි තෙරුන් වහන්සේ අර ධර්මාසනයෙන් ගිහිල්ලා වාඩි වුණා. මහා තෙරුන් බණ කියන බණ ආසනයෙන් වාඩි වුණා. ඉතින් ඈත පළාත්වල ඉඳන් ආපු ආගන්තුක ස්වාමින් වහන්සේලා මේ උදායි තෙරුන් වහන්සේ අඳුරන්නේ නැහැ. ඒ ආගන්තුක ස්වාමින් වහන්සේලා හිතුවේ මේ මහා තෙරුන් වහන්සේ කෙනෙක් වෙන්නට ඇති. බොහෝම දැන උගත් උතුමෙක් වෙන්න ඇති. ඒ දැන උගත් නිසා වෙන්න ඇති මේ ධර්මාසනයට වෙලාම වාඩි වෙලා ඉන්නේ කියලා අර ආගන්තුක ආපු ස්වාමින් වහන්සේලා කල්පනා කළා. කල්පනා කරලා හිටන් උන්වහන්සේ ළඟට ගිහිල්ලා ස්කන්ධ පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා පංච උපාදානස්කන්ධය තියෙනවනේ. ඒ කියන්නේ මේ ජීවිතය කියලා කියන්නේ ස්කන්ධ පහක්. ස්කන්ධ කියන්නේ ගොඩවල් කියන එකයි. ජීවිතය කියන්නේ රූප ගොඩ. රූප කියන්නේ භෞතික දේනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච අපේ මේ ඇහැට පේන, කනට ඇහෙන, නහයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන දේ තමයි මේ රූප කියලා හඳුන්වනු ලබන්නේ. ඊට අමතරව අපි විඳින සැප, දුක්, උපේක්ෂා, ඒවට කියන වේදනා ගොඩ කියලා. අපිට ඇති වෙන සංඥාවල් ටික, සංඥා කියන්නේ හඳුනා ගැනීම් ටික, ඒක අපි හඳුනන සංඥාස්කන්ධය, නැත්නම් සංඥා ගොඩ. අපිට ඇති වෙන සිතුවිලි ටික, ඒක සිතුවිලි ටිකට කියන්නේ සංස්කාර ගොඩ කියලා. අපි තුල හට ගන්න සිත් ටික, සිත් කියන්නේ දැන ගැනීම, යමක් දැන ගැනීම, සිත් ටිකට කියනවා විඥාන ගොඩ කියලා. මෙන්න මේකෙන් ස්කන්ධ පිළිබඳව බොහෝම ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවා මේ ආගන්තුක ස්වාමින් වහන්සේලා. හැබැයි ඒ පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මේ උදායි තෙරුන් වහන්සේට ඒව එකකටවත්ම පිළිතුරක් සපයා දෙන්නට බැරි වෙලා ගියා. මේ පිළිබඳ අහපු ප්‍රශ්න එකකටවත් පිළිතුරක් ලබා දෙන්නට බැරි වෙලා ගියා මේ උදායි කියන ස්වාමින් වහන්සේට. ඉතින් අනිත් ස්වාමින් වහන්සලා ප්‍රකාශ කළා මේ ආසනයට වෙලා මහා ලොක්කෙක් වගේ ඉන්න මේ හිස් මිනිසා කවුද? මුන්වහන්සේ කිසිම දෙයක් දන්නේ නෑනේ. දන්නේ නැත්තම් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න තිබ්බනේ. ධර්මාසනයට ඇවිල්ලා වාඩි වෙන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේටත් ගිහිල්ලා ප්‍රකාශ කළා, ස්වාමීනි, ඔබ වහන්සේත් එක්ක එකම විහාරයක වැඩ සිටියට මේ උදායි තෙරුන් වහන්සේ ගැඹුරු දේවල් ගැන කිසිවක්ම දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවට ගාථාවක් දේශනා කරලා ගාථාව විස්තර කරලා දුන්නා.
දේශනා කළ ගාථාව තමයි යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූප රසං යථා. බොහෝම ප්‍රසිද්ධ ගාථාවක්. ඇත්තටම යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසති, ඒ කියන්නේ අඥානයෙක්. අඥානයෙක් කියන්නේ මෝඩයෙක්. යාව ජීවම්පි කියන්නේ සිංහලෙත් භාවිතා කරනවනේ ඔය වචන යාව ජීව කියන එක. ඔය සමහර සමිතිවල එහෙම තියෙන යාව ජීව සමාජිකත්වය කියලා. මොකද්ද මේ යාව ජීව කියලා කියන්නේ? දිවි ඇතිතාක් කියන එකයි. ජීවිතේ යම් තාක් කල් පවතීද ඒ තාක් කල් කියන එකට තමයි යාව ජීව කියලා කියන්නේ. ඉතින් මේ යම් කෙසේ අඥානයෙක් යාව ජීව දිවි ඇතිතෙක්ම පණ්ඩිතං පයුරුපාසති, පණ්ඩිතයෙක් කැසුරු කරයිද, බුද්ධිමත් කෙනෙක් කැසුරු කරයිද, බාලයෙක් දිවි ඇති තුරාවටම බුද්ධිමත් කෙනෙක් කැසුරු කරනවා. නසෝ ධම්මං විජානාති, ඒ වුණාට ධර්මය දැන නොගනි. බාලයෙක් බුද්ධිමත් කෙනෙක් ආශ්‍රය කළාට ධර්මය දැනගන්නේ නැත. මේ උදායි තෙරුන් වහන්සේත් මුල් කරගෙනනේ කියන්නේ. උදායි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟමයි ඉන්නේ, ඒ පන්සලේමයි වැඩ සිටින්නේ. ඒ වුණාට ගැඹුරු ධර්මය අවබෝධ කරගෙන නැහැ. දිවි ඇතිතෙක් ආශ්‍රය කළත් ධර්මය දැන නොගනී. දබ්බී සූප රසං යථා, හරියට සූප රසය දන්නේ නැති. සූප කියන්නේ ව්‍යංජන වලට. ව්‍යංජන කියන්නේ මොනවද කියලා දන්නවනේ. ව්‍යංජන කියලා කිව්වහම තේරුම් කීපයක් තියෙනවා. භාෂාවක තියෙන තනියෙන් ශබ්ද කරන්න බැරි අකුරු වලටත් අපි කියනවා ව්‍යංජන කියලා. ඔය කක ගගන චච ජජන ටට ඩඩන තත දදන පප බබම යරලව සහල කියන අකුරු ටිකට ඒවටත් අපි කියනවා ව්‍යංජන කියන නම. ඒ වගේම ව්‍යංජන කියලා කියනවා තව ව්‍යංජන කියලා කියනවා පේලිවලටත් ව්‍යංජන කියලා කියනවා. පේලිවලට තනි අකුරට කියනවා අක්කර කියලා. අකුරු කීපයක් එකතු වෙච්ච වචනයට කියනවා පදය කියලා. පද කීපයක් එකතු වෙලා හදන පේලියටත් කියනවා ව්‍යංජන කියලා. ඒ වගේම ව්‍යංජන කියලා කියනවා තව අපි මේ හදන මාළු පිණිවලට. පරිප්පු යන එකට කියනවා පරිප්පු ව්‍යංජනය, අල ව්‍යංජනය. ඔය වගේ එක එක ආහාර ඉවුවහම ඒකටත් අපි ව්‍යංජන කියන නම භාවිතා කරනවා. මෙතෙන්දි කියන්නේ අන්න ඒ ව්‍යංජන පිළිබඳව. අපි මේ උයහන පිහන ව්‍යංජන ගැන තමයි මේ කියන්නේ. දබ්බී සූප රසං යථා, ව්‍යංජන රසය නොදන්නා හැන්දමෙනි. ව්‍යංජනේම හිටියට ව්‍යංජන රස හැන්දට දැනෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ජීවිත කාලයටම පණ්ඩිතයෙක් ඇසුරු කළත් බාලයා ධර්මය දැනගන්නේ නැහැ කියලා මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මෙතෙන්දි බාලෝ කියලා කියන්නේ අඥානයාට, වයසින් බාල කෙනාට නෙවෙයි. මෙතෙන්දි බාල කියලා හඳුන්වන්නේ ත්‍රිවිධ දුස්චරිතයේ යෙදෙන කෙනාට. බාලයා හඳුනගන්න තියෙන නිමිත්ත, බාලයා හඳුනගන්න තියෙන කාරණාව, බාලයෙක් වෙන්නට තියෙන හේතුව තමයි ත්‍රිවිධ දුස්චරිත.
කයින් පවු කිරීම, වචනයෙන් පවු කිරීම, මනසින් පවු කිරීම. අන්නේ පවු කරන තැනැත්තා තමයි බාලයා කියලා කියන්නේ. පණ්ඩිතයා කියලා කියන්නේ නුවණැත්තෙකු. මෙහිදී නුවණැත්තෙකු කියන්නේ උගත් අයෙකු කියන එක නෙමෙයි. මෙහිදී නුවණැත්තෙකු කියලා කියන්නේ කයින් පව් නොකරන කෙනෙක්, වචනයෙන් පව් නොකරන කෙනෙක්, මනසින් පව් නොකරන කෙනෙක් කියන එකයි. මෙහිදී නුවණැත්තෙකු කියන්නේ ඒ කෙනාටයි. උගත් උනත් කයින් පව් කරනවා නම්, වචනයෙන් පව් කරනවා නම්, මනසින් පව් කරනවා නම් ඔහු බුද්ධ ශාසනේ හඳුන්වන්නේ බාල කියන වචනයෙන්මයි. කොච්චර ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තිබුණත් වර්තමාන විදිහට ආචාර්ය මහාචාර්ය පදවි තිබුණත්, එවැගේම වෙනත් උපාධි කරලා තිබුණත්, පත පොත ගැන දැනුම තිබුණත්, එවැගේම ත්‍රිපිටකයම දැනගෙන හිටියත්, කයින් වචනයෙන් මනසින් පව් කරනවා නම් ඔහු බාලයෙක්මයි. ධර්මී ඉගෙන කර තිබ්බත් එච්චරයි. අය ධර්මය දන්නවා කියලා බාල බව නැති වෙන්නේ නැහැ. ධර්මය දන්න කෙනෙක් වුණත් පව් කරනවා නම් එයා ධර්මය ඉගෙන ගත්ත බාලයෙක්. බාලයෙක් කියන්නේ පව්කාරයෙක්ම තමයි එයා. නුවණැත්තා කියලා කියන්නේ කයින් වචනයෙන් පව් නොකරන කෙනාටයි. ඊළඟට ඇසුරු කිරීම. මේක තියෙන දිවි ඇති තෙක් ඇසුරු කිරි ඇසුරු කරයිද කියලා. මොකද්ද මේ ඇසුරු කරයිද ඇසුරු කිරීම කියලා කියන්නේ? ඇසුරු කිරීම කියලා කියන්නේ නැවත නැවත එළඹීමට. එළඹෙනවා කියලා කියන්නේ නැවත නැවත ඔහු හමු වෙන්න යනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ඇසුරු කරනවා කියන වචනේ තේරුම. ගුණ නුවණ දැනගෙන වත්පිළිවෙත් කරලා, ස්වාමීනි කුසලය කුමක්ද, ස්වාමීනි අකුසලය කුමක්ද, ස්වාමීනි නිවැරදි දේ මොනවද, ස්වාමීනි වැරදි දේවල් මොනවද, ස්වාමීනි කළ යුතු දේ මොනවද, ස්වාමීනි නොකළ යුතු දේ කුමනවද, කුමක් කිරීමෙන් යහපතක් වේද, කුමක් කිරීමෙන් අයහපතක් වේද, කුමක් කිරීම තමාට හිතසුව පිණිස පවතිනවද, කුමක් කිරීම අනුන්ට හිතසුව පිණිස පවතිනවද, මෙන්න මේ විදිහට ගුණ නුවණ දැනගෙන එබඳු උතුමන් ළඟට ගිහිල්ලා ප්‍රශ්න ඇසීම ඇසුරු කිරීම කියලා කියනු ලබනවා. මේකෙදි කතා කරන ඇසුරු කිරීම කියන්නේ ඒකටයි. ගුණ නුවණ දැනගෙන වත් ගිහිල්ල වත් පිළිවෙත් කරලා ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා කියලා කියන්නේ උන්වහන්සේ සිල්වත්ද, ගුණවත්ද, හොඳයිද, නරකද, කොහොමද, හොරෙක්ද, ඔයා ගන්නර CID එකෙන් අහන ප්‍රශ්න වගේ ඒවා නෙමෙයි. තමන්ට ගැළපෙන ප්‍රශ්න අහනවා. තමන්ට අවශ්‍ය දේවල්. කුසලය කුමක්ද? දැන් මිනිස්සු ඒ වගේ ප්‍රශ්න අහන්නේ නැහනේ. දැන් මිනිස්සු අහන්නේ ප්‍රශ්න විදියට ඕපදූපනේ. කොහෙද, කොයි කාලෙද මහන උනේ, අම්මා තාත්තා කවුද, මොනවද කරන්නේ, ඕවනේ හාමුදුරු කෙනෙක් හම්බුණා මහන්නේ. මොකද හාමුදුරු කෙනෙක් හම්බුණාම අහන්න ඕනි දේ මොකද්ද කියලා දැනගන්න තරම්වත් දැන් ඇත්තන්ට උපතින් නුවණ පිහිටලා නැහැ. ඉතින් එතනින් එහා දෙයක් කොහොමනම් අවබෝධ කරගන්නද කියලා තමයි හිතන්න තියෙන්නේ. හාමුදුරුව ළඟට ගිහිල්ලත් පුරුදු වෙලා තියෙන්නේ ඕපදූප කතාවට වැටෙන්නටයි. ඉතින් ඒ කාලෙ හිම නෑ, බුද්ධිමත් මිනිස්සු ඒ කාලෙ ඇවිල්ලා වන්දනා කරනවා. වන්දනා කළ වත්පිළිවෙත් කරන්න තියෙනවා නම් ඒවත් කරනවා. අතුපතු ගාලා දෙනේවා, වැසිකිලි කැසිකිලි සෝදීම, තනකොළ වැවිලා තියෙනවා නම් ඒව ගලවල පිරිසිදු කිරීම. එයා විහාරස්ථානෙකට ගිහාම
සදැහැති බෞද්ධයා විසින් කළ යුතු දේවල් නේ වත්පිළිවෙත් කියලා කියන්නේ. ඒ වත්පිළිවෙත් කරලා අත්පාසෝදගෙන ඊට පස්සේ ස්වාමින් වහන්සේලාගෙන් කුසල් පිළිබඳව අහගන්නවා. අකුසල් පිළිබඳව අහගන්නවා. එතකොට ඒව කරන්නේ නැතුව ඉන්න පුළුවන් නේ. නිවැරදි දේවල් පිළිබඳව අහගන්නවා. වැරදි දේවල් මොනවද කියලා අහගන්නවා. කළ යුතු දේවල් මොනවද? නොකළ යුතු දේවල් මොනවද? කුමක් කිරීමෙන් යහපතක් වේද? කුමක් කිරීමෙන් අයහපතක් වේද? කුමක් කිරීම තමාට හිතසුව පිණිස පවතිනවද? කුමක් කිරීම අනුන්ට හිතසුව පිණිස පවතිනවද? තමාටත් අනුන්ටත් අහිත පිණිස පවතින දේවල් මොනවද? මෙන්න මේම ප්‍රශ්න ඇසීමට තමයි ඇසුරු කිරීම කියලා කියන්නේ කියලා අට කතාවේ සඳහන් කරලා අටුවාවේ සඳහන් කරලා තියෙනවා. කැටියෙන් කිව්වොත් වතාවත් කිරීම සහ ප්‍රශ්න ඇසීමට තමයි ඇසුරු කිරීම කියලා කියන්නේ. තවත් කිව්වොතින් ඇසුරු කිරීම කියලා කියන්නේ මෙන්න මේ ටිකට යමෙක් කරා යාම, වත්පිළිවෙත් කිරීම, ප්‍රශ්න විමසීම, ඒ වගේම ඔහුගේ පිළිවෙත අනුව තමනුත් හැසිරීම. ඔහුගේ පිළිවෙත අනුව තමනුත් හැසිරෙනවා, තමන්ගේ ජීවිතයටත් ගුණධර්ම එකතු කරගන්නවා. අන්නේ ටිකට කියනවා බුද්ධ ශාසනය තුළ ඇසුරු කිරීම කියලා ඒ කාරණා ටිකට කියනු ලබනවා. ඉතින් දිව්‍යතිතෙක් බාලයෙක් පණ්ඩිතයෙක් ඇසුරු කරයිද? මේ පොත්වල කරන්නේ මේ වචනයක් ගාන විස්තර කරලා දෙනවා ගාථාවෙන්. ඊළඟට සඳහන් කරනවා නසෝ ධම්මං විජානාති. දිව්‍යතිතෙක් ඇසුරු කළත් ධර්මය දැන නොගනී කියලා කිව්වනේ. දිව්‍යතිතෙක් ඇසුරු කළත් අඥානය බුද්ධිමත් කෙනෙක් ජීවිතය දක්වාම ඇසුරු කළත් ධර්මය දැන නොගනී. මේක කියනවා ධර්මය කියලා කියන්නේ කුමක්ද? ධර්මය කියලා කියන්නේ කොටස් තුනක් තියෙනවා. පරියාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ඊළඟට ප්‍රතිවේද ධර්මය. එන ධර්මය කොටස් තුනකට බෙදෙනවා. පරියාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේද ධර්මය. පරියාප්ති කියලා කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය. ත්‍රිපිටකය තියෙනවනේ, ත්‍රිපිටකය. ඒ ත්‍රිපිටකය තමයි පරියාප්ති කියලා හඳුන්වනු ලබන්නේ. සූත්‍ර, විනය, අභිධර්මය. මේ ත්‍රිපිටක ධර්මය කටපාඩම් කළ යුතු බැවින්, ප්‍රගුණ කළ යුතු බැවින් පරියාප්ති ධර්මය කියලා කියනවා. පරියාප්ති කියන වචනේ තේරුම පිරිවැසිය යුතුයි කියන එකයි. පිරිවැසිය යුතුයි කියන්නේ ඉගෙන ගත යුතුයි කියන එකයි. ඉගෙන ගත යුතු ධර්මය තමයි පරියාප්ති ධර්මය. තෙපිටකං බුද්ධ වචනං පරියාපුනි තබ්බට්ඨානේන පරියත්තීති උච්චති. අට කතාවේ පාලියෙන් කියනවා. ත්‍රිපිටක බුද්ධ වචනය ප්‍රගුණ කළ යුතුයි කියන අර්ථයෙන්, ඉගෙන ගත යුතුයි කියන තේරුමෙන් පරියාප්ති ධර්මය කියලා කියනු ලබනවා. මොනවද මේ ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇවැත් පිළිබඳව භික්ෂූන් වහන්සේලාට. මේක ලොකු ඇවතක්, මේක පොඩි ඇවතක්, මේක ප්‍රතිකර්ම කරන්න පුළුවන්, ඒ කියන්නේ හදාගන්න පුළුවන් ඇවතක් නැවත දේශනා කළා. මේක ප්‍රතිකර්ම කරන්න බැරි වෙන ඇවතක්, මේක ලෝකවද්‍ය ඇවතක්. ලෝකවද්‍ය කියන්නේ මේ ලෝකයා බණිනව, නින්දා කරනව, අපහාස කරනවා. ඒ වුණාට එකෙන් පෞ සිද්ධ වෙන්නේ අන ලෝකවද්‍ය ඇවත්. මේවා
ප්‍රඥප්ති වජ්ජ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පණ උපසික්ෂා පද කැඩෙනවා මෙන්න මේ විදිහට සංඝයාට විනය පිටකය දේශනා කළා ඒ විනය දේශනා කරපු විනය ටිකට කියනවා විනය පිටකය කියලා ඉතින් මේ විනය පිටකය බුදුරජාණන් වහන්සේ නැති කාලයේදී භික්ෂූන් වහන්සේලාට ශාස්ත්‍රූන් වහන්සේ බවටම පත් වෙනවා බුදු කෙනෙක් වගේ අවවාද ලබා දෙන්නේ අනුශාසනා කරන්නේ විනය පිටකය තමයි ඊළඟට බුද්ධ ශාසනයේ තියෙන මෙන්න මේ වගේ වටිනා මාතෘකාවන් සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීරිය එවනම් ඔබටත් පාඩන්නේ ඔය පේලි ක්‍රමය සතර ඉරිදීපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මේවට අපි කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට ගැළපෙන විදිහට විභාග කළා දේශනා කිරීම දේශනා කරපු දේශනා ටික සූත්‍ර පිටකය කියලා කියනු ලබනවා එහෙනම් සූත්‍ර පිටකයේ දේශනා කළා තියෙන්නේ මොනවද මේ සතර සතිපට්ඨානය සතර ඉරිදීපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය බෝධිපාක්ෂික ධර්ම ටික මේ සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට සරලව දේශනා කළා තියෙන දේශනා ටිකට තමයි කියන්නේ සූත්‍ර පිටකය කියලා. ඉතින් ඒ සූත්‍ර පිටකය තථාගත පරිනිර්වාණයෙන් පසු අපේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් වෙනවා. දැන්ට අපේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට ආයතන 12 ධාතු 18 චතුරාර්ය සත්‍ය මේ වගේ ගොඩාක් ගැඹුරු දේවල් තියෙනවනේ. කාමාවචර රූපාවචර අරූපාවචර ලෞකික ලෝකෝත්තර ඔය වගේ දේවල්. අන්න ඒව පිළිබඳව විස්තර කරලා තියෙන්නේ අභිධර්ම පිටකයේ. ඒ අභිධර්ම පිටකයේ කියන්නේ ඒවා ටිකක් ගැඹුරු දේවල් තමයි. අභිධර්ම පිටකය තුළ දේශනා කරලා තියෙන්නේ. අභිධර්ම පිටකයේ තියෙන ඉතාම තීක්ෂණම බුද්ධියක් තියෙන හැට. ඉතා ගැඹුරුම නුවණක් තියෙන හැට තමයි අභිධර්ම පිටකය. ඊට වඩා අඩු නුවණක් තියෙන හැට සූත්‍ර පිටකය. මොකද යාලට ඒක තේරෙනවනේ. ඒ අනුව භාවනා කරලා නිවන් අවබෝධ කරගන්නට පුළුවනේ. ඉතා ගැඹුරුම නුවණක් තියෙන කෙනාට අභිධර්මයේ ඉගෙනගෙන ඒ අනුව භවනා කරලා නිවන් අවබෝධ කරගන්නට පුළුවනි. ඉතින් මේ ත්‍රිපිටක බුද්ධ වචනය පාඩම් කරන්න ඉගෙන ගන්න පුරුදු කරන්න අවශ්‍යයි. ඒක නිසා තමයි පරියාප්ති ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ ත්‍රිපිටක බුද්ධ වචනය ප්‍රගුණ කළ යුතු ඉගෙන ගත යුතු ආකාර තුනක් තියෙනවා. ඉගෙන ගන්න ආකාර තුනක් තියෙනවා. ඒ ඉගෙන ගන්න ආකාර තුන තමයි අලගද්ද පරියත්ති, නිත්තරණ පරියත්ති, භාණ්ඩාගාරික පරියප්ති කියලා. අලගද්ද පරියත්ති කියලා කියන්නේ මොකද්ද? අලගද්ද පරියත්ති කියලා කියන්නේ සර්පයෙක් බඩෙන් අල්ලනවා වගේ ධර්මයේ ඉගෙන ගන්නවා. දැන් සර්පෙක් යනවා. ඉතින් මිනිස්සෙක් ගිහිල්ලා මේ ඇවිදගෙන යන සර්පයාගේ බඩෙන් අල්ල ගන්නවා. නැමිලා. බඩෙන් අල්ලගත්තාම මොකද කරන්නේ? සර්පය හැරිලා අතට හරි ඇඟට හරි දෂ්ට කරනවනේ. නැත්තම් සර්පයෙක් යනකොට වලිගෙන් අල්ලනවා ගිහිල්ලා. වලිගෙන් ඇල්ලුවහන් සර්පය හැරිලා දෂ්ට කරනවා.
අන්න ඒ වගේ සමහර අය බණ ඉගෙන ගන්නවා. ඒකට කියන අලගද්ද පරියත්ති කියලා සර්පේක් වැරදි විදිහට අල්ලන විදිහට බණ ඉගෙන ගන්නවා. ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ ලාභ කීර්ති ප්‍රශංසා ලබන අදහසින් ත්‍රිපිටක බුද්ධ වචනය ඉගෙන ගන්නවා. ලාභ කියලා කියන්නේ ඉතින් මොනවද? සිව්පසය, මිල මුදල්, ධන ධාන්‍ය, ඉඩකඩම්, වතු පිටි, හොඳ දායකයෝ ටිකක්, හොඳ පිරිකර ටිකක්. මේවා ලබන අදහසින් බණ ඉගෙන ගන්නවා. අද කාලේ නම් හොයන්න තියෙන ලේසිම ක්‍රමේ මේක තමයි කියලා හිතලා සමහර කෙනෙක් බණ ඉගෙන ගන්නවා ත්‍රිපිටකේ. මේ විදිහට බණ කියලා දෙන්න ගියොත්, පැහැදිලි කරලා දෙන්න ගියොත් හොඳට සල්ලි හොයන්න පුළුවන්, හොඳට දියුණු වෙන්න පුළුවන් කියලා හිතලා සමහර අඥානයන්ගේ හිත තුළ ඒ වගේ පෞකාර අදහස් ඇති වෙනවා. උතුම් වූ බුද්ධ වචනය විකුණාගෙන කාලා ජීවත් වෙන පහත් අදහස් ඇති වෙනවා. ඉතින් ඒ ඇත්තොල ආභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්නවා. සැබවින්ම ඔවුන්ට නින්දා වේවා, අපහාස වේවා. අන්න එසේ ඉගෙන ගැනීමට තමයි කියන්නේ අලගද්ද පරියප්ති කියලා කියනවා. සර්පෙක් වැරදියට අල්ලනවා වගේ ඉගෙන ගන්නවා. ඊළඟ එක තමයි නිත්තරණ පරියප්ති. නිත්තරණ පරියප්ති කියලා හඳුන්වනු ලබන්නේ තරණය කරන අදහසින් ඉගෙන ගන්නවා. තරණය කරනවා කියන්නේ අර ඔරුව තියෙනවනේ, ඔරුව තියෙන්නේ ගඟකින් එගොඩ වෙන්නටයි. අන්න ඔරුව ගඟකින් එගොඩ වෙන්න ඔරුව භාවිතා කරනවා වගේ සංසාර දුකින් එතර වෙන්නට ධර්මය භාවිතා කරනවා. ඔරුවක් භාවිතා කරන විදිහට ධර්මය ඉගෙන ගන්නවා. සසර දුකින් නිදහස් වෙන අදහසින්. හැබැයි එගොඩ වුණාට පස්සේ ඔරුව ආයේ කර තියාගෙන යන්නේ නැහැ. ඔරුව තියන්නේ ගොඩ වෙන්න විතරයි. කර තියාගෙන ඉන්න නෙමෙයි. ඒ වුණාට සමහර අය ඕක කියලා හිතන්නේ මේ ධර්මයේ වුණත් ඕන වට වඩා ගන්න හොඳ නැහැ. ඔරුව තියන්නේ කරේ තියන් ඉන්න නෙමෙයිනේ කියලා එහෙමත් කියන අය ඉන්නවා. හැබැයි ඉතින් මේ මෝඩ කතාවක්, මෝඩ පිරිසක් කියන්නේ ඔරුව අයින් කරන්න ඕනි තමයි. ඔරුව අයින් කරන්න ඕනි අපි නෙමෙයි. අපි තාම ඉන්නේ ගඟ මැද. අපි ඔරුව අයින් කළහම මොකද වෙන්නේ? මෝඩයා වගේ අපි ඔරුව බැහැර කළොත් අපි ගඟේ ගිලෙනවා, ගඟට වැටිලා. ඉතින් අපි තාම ධර්මය තදට අල්ලගෙන ධර්මය තුල ඉන්න ඕනි. ධර්මයේ ඔරුවනේ, ඔරුවේ තාම ඉන්න ඕනි. එගොඩ වුණාට පස්සේ නම් ආය යන පාර දිගේ ඔරුව කර තියාගෙන යන්න ඕනි නේ. එහෙනම් රහත් වෙනකම් අපිට ධර්මය අවශ්‍යයි. එතකන් ඔරුවේ හොඳට අල්ලගෙන ඉන්න ඕනි වැටෙන්නේ නැතුව. අන්න නිත්තරණ පරියප්ති කියන්නේ එකයි. එතර වෙන අදහසින් ධර්මය ඉගෙන ගන්නවා. ඊළඟට භාණ්ඩාගාරික පරියප්ති. භාණ්ඩාගාරික පරියප්ති කියන්නේ රහතන් වහන්සේලාත් මේ ධර්මය ඉගෙන ගන්නවා. මොකද හැම රහතන් වහන්සේ කෙනෙක්ම රහත් වුණා කියලා මුළු ත්‍රිපිටකයම දන්නේ නැහනේ. අර අස්සජි මහ රහතන් වහන්සේත් කෝලිත උපතිස්ස පරිබ්‍රාජකය හම්බෙල ඇහුවනේ, ඔබ වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේ කවුද, මොනවද දේශනා කරන්නේ? අස්සජි ස්වාමීන් වහන්සේ දේශනා කළා, අනේ මම ළඟදි මහණ වුණේ, මම නම් ගොඩක් බුදුබණ දන්නේ නැහැ. මොකද උන්වහන්සේ වෙනකොට අහලා තිබ්බේ ධම්සප්පවත්තුන් සූත්‍රය අහලා සෝතාපට්ටි ඵලයට පත් වුණා. අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා රහතන් වහන්සේ කෙනෙක් වුණා, එච්චරයි. සූත්‍ර දෙකයි අහලා තිබ්බේ. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කළා, මම නම් ගොඩක්
බුදුබණ ගැන දන්නේ නෑ, ධර්මය ගැන ගොඩක් දන්නේ නෑ. ඉතින් සමහර රහතන් වහන්සේලා ධර්මී ඉගෙනගෙන තියෙනවා, රහත් වෙලත් ඉගෙනගෙන තියෙනවා ධර්මය. මොකද මේ රහත් වෙලත් ධර්මී ඉගෙන ගත්තේ ආරක්ෂා කරලා දෙන්න ඕනි හන්ද අනාගතයට. ඒකට කියනවා රහතන් වහන්සේලාගේ ධර්මී ඉගෙන ගැනීමට කියනවා භාණ්ඩාගාරික පරියප්ති කියලා. භාණ්ඩාගාරික පරියප්ති කියන්නේ භාණ්ඩාගාරික වෙලයි ඉගෙන ගන්නෙ. භාණ්ඩාගාරික කියන්නේ ගබඩාව බලාගන්න කෙනා, ආරක්ෂා කරන කෙනා කියන එකනේ. දැන් නම් භාණ්ඩාගාරික කෙනෙක් වෙනවා නම් හොඳයි. මොකද ඒකෙන් තමන්ටත් කීයක් හරි කඩා ගන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. සමහර සමිති සමාගම්වල භාණ්ඩාගාරික වුණහම. නමුත් හැම භාණ්ඩාගාරික කෙනෙක් මෙහෙම නෑ. බොහෝ අය හොඳ යහපත් සත්පුරුෂ භාණ්ඩාගාරිකවරු ඉඳලා හිටලා තමයි නරක භාණ්ඩාගාරිකවරුත් දකින්නට ලැබෙන්නේ. රහතන් වහන්සේලා ධර්මය ඉගෙන ගන්නවා ධර්මය ආරක්ෂා කරන්නට ඕනි කියන අදහසින්. අන්න ඒකට කියනවා භාණ්ඩාගාරික පරියප්ති. අලගද්ද පරියප්ති, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන අදහසින් ධර්මය ඉගෙන ගැනීම. නිත්තරණ පරියප්ති, සීලය වඩන්න ඕනි, සමාධිය වඩන්නට ඕනි, විදර්ශනා වඩන්නට ඕනි, මාර්ගඵල ලබන්නට ඕනි, සසරින් එතර වෙන්නට ඕනි කියලා ධර්මය ඉගෙන ගැනීම නිත්තරණ පරියප්ති. රහතන් වහන්සේලාගේ ධර්මය ඉගෙන ගැනීම තමයි භාණ්ඩාගාරික පරියප්ති කියලා කියනු ලබන්නේ. ඉතින් මෙන්න මෙහෙම ධර්මය ඉගෙන ගන්න ක්‍රම තුනක් ගැන සඳහන් වෙලා තියෙනවා. පෘථග්ජනයෙක් දුර්භික්ෂයාදී ඇතිකල්හි, ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයෙක් දුර්භික්ෂයක් ආවට පස්සේ බොහොම අමාරුවෙන් ධර්මයේ ඉගෙනගෙන ආරක්ෂා කරනවා. දැන් ඔය නුවර යුගයේ වගේ එහෙම ගණින්නාන්සලනේ ධර්මයේ රැකගත්තේ. එතකොටත් භාණ්ඩාගාරික පරියප්ති වෙන එක රහත් වෙලා නැහැ උන්වහන්සේලා. නමුත් උන්වහන්සේලා පන්සල් ටික ආස රැකගෙන හිටියනේ ගණින්නාන්සලා කියන ස්වාමින් වහන්සේලා. අපි නිකන් අගහුරුවෙන් කතා කරන්න හොඳ නැහැ. උන්වහන්සේලා තමයි මුළු ත්‍රිපිටකයම රැකගෙන රාජමහා විහාරස්ථාන ටික ආරක්ෂා කරගෙන පුස්කොළ පොත් ටික රැකගෙන අවුරුදු සෑහෙන කාලයක් මේ සුද්ධ අපේ රට අල්ලගෙන ඉද්දිත් අපිට ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ දුන්නේ උන්වහන්සේලා තමයි. අන්න උන්වහන්සේලාත් භාණ්ඩාගාරික පරියප්තිය වගේ තමයි ධර්මය රැකගන්න ඒ කාලේ ධර්මී ඉගෙන ගැනීම සිදු කරන්නට යෙදුණා. ඉතින් කෙසේ නමුත් දිවියතිතෙක් ආශ්‍රය කළත් බුද්ධිමත් කෙනෙක් අඥානයානං ධර්මය දැනගන්නේ නෑ. ව්‍යංජන රසය නොදන්නා හැන්දමින් කියලා සඳහන් වෙනවා මේ දේශනාව අවසානයේ. රාගන්තුක ස්වාමින් වහන්සේලාගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වී උතුම් මරිහත්වයට පත් වූසේක. හෝරාවක කාලයක් පුරාවට පින්වත් හැම දෙනාම එකතුව සිටියේ සද්ධර්ම සාගර සදහම් කතිකාව හා සමග සද්ධර්මය ඉගෙන කියා ගනිමින් ඉගෙන කියා ගන්නා වූ ධර්මකාරණාවන් පුරුදු පුහුණු කරමින් නිත්තරණ පරියත්තිය වෙනුවෙන් සිය ජීවිතය මෙහෙවන්නට අධිෂ්ඨාන කරගනිමු කියන කාරණාවත් විශේෂයෙන් සිහිපත් කරමින් අද දවසේ මේ හෝරාවක කාලයක් පුරාවට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව මෙතකින් නිමා කරන්නට බලාපොරොත්තු වන්නේ අද දවසේ මේ උතුම් ධර්මකාරණාවන් පැහැදිලිකට වදාරන්නට මේ සදහම් මණ්ඩපයට බෞද්ධ අමාත්‍ය ජාලයේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ආදීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි
පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ හටත් මේ උතුම් ධර්ම දානමය කුසලය එක්සිත් වනුමෝදන් කර මනුමෝදන් වෙත්වා උන්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා අද දවසේ සුපින්වත් දායකත්වයේ දරන්නට යෙදුනේ කිරිගම් පමුණුව පොල්ගස්සෝ විට පදිංචිව සිට අභාවයටපත් රත්නදාස කහවත්තගේ මාත්මාට පුණ්‍යානුමෝදනා කරන්නට ආදරණීය බිරිඳ දූ දරුවන් ඇතුළු පින්වත් පිරිස විසිනුයි. ඒ සුපින්වත් ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, මේ පරලෝකීය ඇත්තන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ මොහොතේ ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැම දිනාටත් මේ උතුම් කුසලයේ අනන්ත සසර විපත්තියෙන් නිදහස්ව උතුම් නිවනින් සැනසීම පිණිසම එකසේම පිහිට වේවා කියන ප්‍රාර්ථනාව වැඩතිව තිරුවන් සරණයි. ඉතාමත්ම සද්ධාවෙන් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අද මේ උදාර පින්කම සිදු කරන්නට යෙදුනේ මීට වසර 5කට පෙර අභාවයට පත්වෙච්ච රත්නදාස කහවත්තගේ මහත්මානන්ට පින් අනුමෝදන් කිරීම පිණිසයි. එතුමන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද දායකත්වය දරනු ලැබුවේ කිරිගම් පමුණුව පොල්ගස්සෝ විට පදිංචි එතුමියගේ ආදරණීය ස්වාමි දියණිය ප්‍රධාන දූ දරුවන් විසිනුයි. ඉතින් ඒ සත්පුරුෂයන් බොහෝම සතුටට පත්වෙන්ඩ මේ රැස්කරගත්ත පිනේ පියාණන් වහන්සේට ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට රත්නදාස කහවත්තගේ මහත්මානන්ට අත්පත් වේවා. එතුමන්ගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා, ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරූ එම මහත්මියටත් දූ දරුවන්ටත් බණ ඇසූ සැමටත් බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි සභාපති අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනටත් දේශකයන් වහන්සේලාටත් හැම දිනාටමත් මේ පින් අත් වේවා. මේ පින් බලයෙන් තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යෙන් වැඩෙත්වා, අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ අස්වාහ කටවහ දෝෂ කර්ම විපාක දුරු වේවා, මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලෝක ජීවිත සුගතිගාමී වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා, ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එවගේම සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව අපවත් ශාසනයත් බොහෝ කලක් සුවසේ ආරක්ෂා කරත්වා, දෙවියෝ දජරාම රමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මං පරංති. හැම දිනාට මුතුම් තෙරුවන් සරණ ලැබේවා.